Ritzbury Black Magic. Ritzbury Black Magic. මැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයින් වෙනුවෙන් හඳුන්වා දුන් රක්ෂණ ක්‍රමයක් මගින් රුපියල් මිලියන 1500කට ආසන්න මුදලක් වංචා කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කළා. මේ අතර අද කොළඹදී පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද ඒකාබද්ධ විපක්ෂයේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 2015 වෘද්ධි අගෝස්තු 21 වෙනිදා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගරු සභාපතිතුමා ලිපියක් යවන සියලු ඒජන්සි කරුවන්ට විදේශගත වෙන සෑම ශ්‍රමිකයෙක්ම ඩොලර් 100ක රක්ෂණයක් දායක වෙන්න ඕන කියලා. එතකොට මේ ඩොලර් 100 ගෙවන්න කියලා යොදා ගන්න එක රක්ෂණ සමාගමක් ගල්ෆ් ඉන්ෂුරන්ස් සහ රීඉන්ෂුරන්ස් කියන කම්පැනිට 2009 ජූනි 19 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙනවා ලෙක් රක්ෂණ සමාගමකට විතරක් පවරන්න බෑ කියලා. මේ තීන්දුවට පයින් ගහලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව මේ ගල්ෆ් ඉන්ෂුරන්ස් කියන සමාගමට ඇමතිවරිය විසින් මේ රක්ෂණ හොරකම ඇතුලේ කෝටි ගණන් වල ගෙවල් තියෙන තැන් අපි දන්නවා මේ කොමිස් මුදල් බෙදාගත්ත විදිහ අපිට ආරංචි වෙලා තියෙනවා දැන් යහපාලන top 10 මේ රජය අමාත්‍යවරු 10 දෙනාට විරුද්ධව ඉදිරිපත් කරන මේ චෝදනාව පිළිබඳ ආණ්ඩුව හොඳටම බය වෙලා ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවේ කණ්ඩායම් රැස්වීමක් ඇඳෙව්වා මේකට නම් කරේ යහපාලන top 10 කණ්ඩායම් රැස්වීම කියලා මේ මාධ්‍ය හමු වලට එන කොටම මඩ ගහන්න කියලා ඉතින් ලක්ෂ්මන් කිරියල් ඇමතුමා විසින් ෆයිල් එකක් බාර දුන්නා දෙවැනි එක තමයි මේ චෝදනාව එල්ල වෙයි කියන සැක හිතෙන සමහර අමාත්‍යවරු දැන් අපිට කතා කරලා කියනවා අනේ අපි වැරදි කරලා නැහැ කියලා දැන් මැති ඇමතුරු අඬන්න පටන් අරගෙන පළවෙනි පැමිණිල්ල කරලා දැන් මාසෙක් ගියා අගමැතිතුමාට අද වෙනකන් අපිට කැඳවීමක් කළා නැහැ මේ සම්බන්ධයෙන් වෙනම අපි නිල වෙබ් අඩවියක් අපි ආරම්භ කරනවා වෙබ්සයිට් එක www.yahapalana top10.com info@yahapalana top10.com කියන ඊමේල් ඇඩ්‍රස් එකට ඕනෙම පැමිණිල්ලක් කරන්න පුළුවන් අපි පළවෙනි පැමිණිල්ල කරේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව. අපි අල්ලස් එකට දෙනකොට අල්ලස් පනතේ ඒ පරිච්ඡේදයත් එකම බාර දුන්නා. තවත් ලේසි වෙන්න අල්ලස් දූෂණ කොමිසමට. අගමැතිතුමාට නඩු දාන්න පුළුවන් කියලා වගන්තියයි පනතයි දෙකමත් අපි ඇඩ් කරා. හැබැයි අද වෙනකන් අපිට කැදවීමක්වත් කරලා නැහැ. අපි ලබන වර්ෂයේ මේ පිළිබඳව වෙනත් විකල්ප ක්‍රියාමාර්ග කීපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂ්මන් කිරියල්ල අමතුමා කියලා දෙනවා 6 දිනක් දවසෙන් යනවා කියලා බජට් එකට කලින්. ලක්ෂ්මන් කිරියල්ල අමතුමා කියලා කියන්නේ අද මේ රටට විහිළු සපයන ඇමතිවරයෙක් බවට පත් වෙලා. පොලිස් ප්‍රතිතුමා නීතිය නමනකොට එතුමා කෝ ස්කෝලේ ගුරුවරයා කතා කරන්නේ නැත්තේ කියලා කෝ. ඕනේ මෝඩේකට යුද්ධ කරන්න පුළුවන් කිරියල් ඇමතුමානේ එතුමා පාර්ලිමේන්තුවත් වැඩි වෙලාවක් නිදාගෙන ඉන්නේ. සර් නිින්දෙන් නැගිටලා කිපු කතාවක් වෙන්නේ නැත්තේ.